අයිබුවන්, ශිෂත්තර මම සූදානන්ද. 2025 හතර ශ්‍රේණියේ තාමත් තුන ශ්‍රේණියේ ඉන්න සුදු පුතාලගේ ශිෂත්ත පළමු පත්‍රය ආශ්‍රිත ගණිත ගැටලු කතා කරන දවසයි ආරම්භ වෙන්නේ. ලෑස්තිද ටීෂර්ට් එක්ක ගණිත ගැටලු හදන්න? ලෑස්ති කෝ? ගණිත ගැටලු පළවෙනි පොත කෝ? ගණිත ගැටලු පළවෙනි පොත කෝ? ළඟට ගන්නකෝ. කවුද ආවේ සම්මන්ත්‍රණයට? සම්මන්ත්‍රණයට ආපු ඇතුසන්. සම්මන්ත්‍රණයට ආවා. ඒකේ තව තියෙනවා නේද අපිට ගැටලු දෙකක් හදන්න? ආ, ඒ දෙක ඉස්සෙල්ලාම කතා කරමුද අපි? හාද, එහෙනම් ආරම්භ කරමු. අපි අන්තර් සම්බන්ධතා දැකීමේ හැකියාවේ ඉන්නේ. ශිෂ්‍යත්ව විභාගයේ දෙන පළවෙනි පත්‍රය කියලා කියන්නේ පුතේ තර්ක කරලා නේද? හොඳ බුද්ධියෙන් විමස, හොඳට හිතලා මතලා පිළිතුරු දෙන්න ඕන. ලස්සන ප්‍රශ්න පත්‍රයක්, හරියට සෙල්ලමක් වගේ. හොඳට ප්‍රශ්න පත්‍රය දැනගත්තු, ප්‍රශ්න පත්‍රයට එදෙන පාඩම් ටික පුතාල හොඳට අල්ලගත්තු තින් පැයකදී පිළිතුරු වේගයෙන් හදන්නට ඔයාට පුළුවන්. එහෙනම් මේ ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. උල් කරපු පැන්සල ගන්න අතට දිනිදු ආරම්භ කරමු. අද දවස මේ ලංකාවේ වැඩිම දරුවන් ප්‍රමාණයක් සහභාගී වෙන පුතාගේ ආදරණීය ශිෂ්‍යත්ව පන්තිය. ශිෂ්‍යත්වයට මම සූදානම්. ශිෂ්‍යත්ව විභාගයේ දෙන පළමු පත්‍රයට හුරු කරවනවා පාඩමින් පාඩම හරවත්ම කතා කරලා පුතාත් එක්ක. අපි කතා කරන්නේ සෙවනැල්ල ගැන. සෙවනැලි ආශ්‍රිත ගැටලු විභාග අපි සම්මන්ත්‍රණයේ අපි අන්තිමට කතා කරපු ගැටලු දෙකට අමතරව සෙවනැලි ආශ්‍රිත ගැටලු කොටසයි කතා කරන්න සූදානම් වෙන්නේ. ගමු අපි නිබන්ධනයේ පිටු අංක 3. සෙවනැලි ආශ්‍රිත ගැටලු මතකනේ? ඉර තියෙන්නේ මේ පැත්තේ නම් සෙවනැල්ල කොයි පැත්තද? අනිත් පැත්ත. ඉර තියෙන්නේ මේ පැත්තේ නම් සෙවනැල්ල කොයි පැත්තද? මේ පැත්තේ. ඉර තියෙන්නේ මේ පැත්තේ නම් සෙවනැල්ල කොයි පැත්තේද? පහළ. තේරුණාද? ඉර තියෙන්නේ මේ පැත්තේ නම් සෙවනැල්ල පිටිපස්සේ, විරුද්ධ පැත්තේ. තේරුණාද? කොබණ්ඩ පෙන්නන්. සෙවනැල්ල මේ පැත්තේ, සූර්යයා මේ පැත්තේ නම්, එහෙම නෙමෙයිද කිව්වේ? ඉර මේ පැත්තේ නම් සෙවනැල්ල කොයි පැත්තේද? ආලෝකය ලැබෙන්නේ මේ පැත්තේ. ලයිට් එකක් වෙන්න පුළුවන්, නැත්නම් හිරු වෙන්න පුළුවන්. එහෙනම් මගේ සෙවනැල්ල තියෙන්නේ මේ පැත්තේ. ආලෝකේ මේ පැත්තෙන් නම් සෙවනැල්ල මේ පැත්තේ. ආලෝකේ ලැබෙන්නේ උඩින් නම් සෙවනැල්ල පහළ. ආලෝකේ ලැබෙන්නේ ඉදිරියෙන් නම්, හිරු පායන්න ඉදිරියෙන් නම් සෙවනැල්ල පිටිපස්සේ. මේ බබාට ඉදිරියෙන් නේද සෙවනැල්ල තියෙන්නේ? එහෙනම් බබාට පිටිපස්සෙන් තමයි ඉර පායලා තියෙන්නේ. තේරුණාද? මෙන්න පළවෙනි ප්‍රශ්නය. අමාලි උදෑසන පාසල් යනකොට කොයි වෙලේද අමාලි පාසල් යන්නේ? දැන් බලාගෙන ඉන්න, පාසල් උදෑසන යන්නේ. දැන් ඔන්න එක දාලා අපි ගණිත ගැටලු පොතේ හදමු. පිටු අංක 3. ගණිත ගැටලු මතක ලියමු. ගණිත ගැටලු සම්මන්ත්‍රණය. ගණිත ගැටලු සම්මන්ත්‍රණය. Hi teacher, good evening. I love you teacher. Have a nice day teacher. And ඔයා හරිම ලස්සනයි ටීචර් වෙන්න බෑනේ. අද ලස්සන වෙන්න බෑනේ. වෙනසක් නෑ. නැද්ද? අද පවුඩර් ගන්න බැරි වුණා. පේන්නේ නැද්ද? ටීචර් පවුඩර් ගෑවේ නෑ අද. මූණට ටීචර්ගේ බෙහෙත් වගේක් ගන්නවා. පවුඩර් ගාලා ගාලා. බෙහෙත් වගේක් ගන්නවා. ඒ නිසා ටීචර් බෙහෙත් ගන්න ඇවිත් තියෙන්නේ මේ. ලිප්ස්ටික් විතරයි.
ඇතයිද නැද්ද? රෝස පවුඩර් ගන්න බැරුව කියා කොට්ටෝරු පැටියෝ. ඔය තරහ දේ හින්දා නෑලු නෑලු ඒනට නෑ කිව්වේ තරහයි වගේ. අර තරහ වෙලාක බලාගත්තා කොටුරු. අර හරිද? දැන් ඔන්න කියවමු. ලියාගත්තද? දැන් බලාගෙන ඉන්න බබාලා ලියන්නේ නැහැ, මේ ටික විතරයි ලියන්න කිව්වේ. අමාලි උදෑසන පාසල් යන විට ඉර ඇයගේ පිටුපසින් ඉදිරිපසින් තිබුණි. ඉර තිබිලා තියෙන ඇගේ ඉදිරිපසින්. ඇගේ සේවනැල්ල පැටි වැටි ඇත්තේ කුමන පැත්තද කියලා අහනවා. ඉස්සෙල්ලාම අපි දිශා ටික ලියමු. උත්තුර, දකුණ, නැගෙනහිර, බස්නාහිර. බස්නාහිර ඇයගේ ඉද. දැන් ඔන්න ඇය උදෑසන පාසල් යන්නේ. උදෑසන පාසල් යනකොට ඉර තියෙන කොයි පැත්තේද? නැගෙනහිර තමයි ඉර තියෙන්නේ. එහෙනම් සෙවනැල්ල තියෙන්නේ බස්නාහිර. බස්නාහිර ආලෝකය ලැබෙන දිශාව සහ සෙවනැල්ල පිහිට දිශාව ලියක්. ඇඳ ගන්න තෙනුල. තංකු ගංගනි. මේක ඉරන්සානේ. ඉවන්සා. තංකු. හරිද? දැන් මේ බබාගේ බබා ගමන් කරනකොට එයාගේ මොන පැත්තෙන්ද? ඉදිරිපසින් තමයි සේවනැල්ල වැටෙන. එහෙනම් සේවනැල්ල පැත්තට තමයි නැහැ තියෙනවා. එහෙනම් වැටි ඇත්තේ කොන පැත්තට? ඇගේ සේවනැල්ල ඇගේ ඉදිරිපසින් තිබුණි. ඉර ඉර සොරි. ඉර තියෙන්නේ එයාගේ ඉදිරිපසෙන්ලු. ඉදිරි පැත්තෙන්ලු ඉර තියෙන්නේ. ඉදිරිපසින් තියෙන්නේ. එහෙනම් සේවනැල්ල තියෙන කොහෙන්ද? එයාගේ පිටිපස්සේ නේ. ඉර ඉර ඉස්සරහෙන් තියෙනවා කිව්වේ. එහෙනම් සේවනැල්ල තියෙන්නේ එයාගේ පිටිපස්සේ. පිරිතුර පිටුපස. පිරිතුර පිටුපස. ලේසීද? හදමු. අපි මේ ගැටලු කතා කරා. අයත් මතක් කරගමු. නොහිටපු දරුවෙක්ටත් වටින්නයි නැවත කරේ. ඊළඟට තියෙන අලුත් ගැටලුව. හරිද? ලස්සනට ලියාගන්න. අපි දෙවෙනි ගැටලුව හදමු. දෙක හදන්න යන්න. කො ලියාගත්ත තැන පෙන්නන්න ඉස්සෙල්ලාම පැහැදිලිව ලියාගෙනද බලන්න. එක දාලා. කො මෙතෙන්ට එක දාන්න ඕන. එක දාලා ලියා ගන්න ඕන. කටු වැඩ පිළිවෙලට හැදෙන්න ඕන. මේ විදිහට පුරු වුණොත් මගේ පුතාට හරි ලේසි පළවෙනි පත්‍රේ ලකුණු අතරට යන්න පුළුවන්. ලකුණු 50ක 50ක හෝ 52ක් 53ක් 55ක් යෙදෙන්නේ මේ පුරුසි. ප්‍රශ්න අංක දෙක දාලා හදමුද අපි? මේ නෝට් එක අපි පොතේ කරා කලින් කරපු පාඩමක්, මේ රිවිෂන් එක. අපි යනවා දෙක. හරිනේ ලිව්වනේ. මෙන්න දෙක. මන් දෙනවා කාලය හොඳට හිතන්නත් එක පුතාට විනාඩි දෙක. විනාඩි දෙකක කාලයක් දෙනවා පුතාලට තනියම හදන්න. නෑ අම්මගේ උදව්, හදනවා තනියෙන් කො. එපා ටීචර් අම්මගේ උදව්, කියවල හදනවා මං. නිබන්ධනේ ලක්ක නැත්තං අඬනවා මන්ද? නෑ ටීචර් පෙන්නන ගැටලුව දිහා බලලා දෙක දාලා හදනවා මං. හද මං බලාගෙන ඉන්නේ හැංගිලා පුතා දිහා බලාගෙන.
ලස්සන්ට කතු වැඩ කරලා කිරි ගහනවා නේ. ඈ කොබාන්ට කටු වැඩ කරපු තැන, කටු වැඩ කියලා කියන්නේ ලස්සන ඇඳලා බලපු තැන. බලමුද කියවරා. ඔම්බාන් පුතේ දැන් හොඳට බලාගන්න, චුට්ටක් වැරදුනත් දැන් බලාගන්න. නදීක සවස සෙල්ලම් පිටිනියට යන විට, සවස සෙල්ලම් පිටිනියට යන විට ඉර ඔහුගේ දකුණු අත පැත්තෙන් පායා තිබුණි. නදීක කිව්වොත් ඇගේ වෙන්නේ නෑනේ. නැත්තම් අපි නදීකා කරගමු මෙතන. නදීකා, නදීකා කරගමු. ඇගේ සෙවනැල්ල හැටි ඇත්තේ කුමන පැත්තරද කියලා අහනවා. එහෙනම් මං දිශා ටික ඇඳ ගන්නවා. ප්‍රශ්න අංක දෙක දාලා ඇඳ ගන්නවා. උතුර, දකුණ, නැගෙනහිර, බස්නාහිර. දැක්කද? දැන් මට කියන්න සුදු පුතේ සවසට ඉර තියෙන්නේ කෝද? බය පැත්තේ, මේ පැත්තේ, බස්නාහිර පැත්තේ තමයි පුතේ ඉර තියෙන්නේ. එතකොට සෙවනැල්ල තියෙන්නේ කොහෙද? නැගිනේහිර පැත්තේ තමයි පුතා සෙවන ඇල්ල තියෙන්නේ. හරිද? දැන් මෙයා මේ ඔහුගේ කියලා තියෙන්නේ නේ හැමතැනම. ඔහුගේ ඇයිගේ ඔහු දෙකම තියෙනවා. මෙතන ඇයිගේ කියලා ඇගේ දකුණු අත පැත්තේ ඉර තිබුණේ යාගේ දකුණු අත පැත්තෙන්ලු. මේ ඉන්නේ ළමයා නම් එයාගේ දකුණු අත පැත්තෙන් තමයි ඉර තිබිලා තියෙන්නේ. එහෙනම් මේ පැත්ත වමනේ. දව ළමයෙක් කියන්නේ අපි දිහා බලන් ඉන්න ළමයේද පිටිපස්ස ඇරලා ඉන්න ළමයේද? බලන් ඉන්න ළමයෙක්. වද දෙන ළමයෙක් පිටිපස්ස ඇරලා ඉන්නේ. එහෙනම් ඇගේ සෙවනැල්ල වැටි ඇත්තේ කුමන පැත්තටද? වම් අත පැත්තට. එයා ගමන් කරන්නේ මොන පැත්තටද? දකුණු දිශාවට ගමන් අහන්නේ සෙවනැල්ල වැටි ඇත පැත්ත, වම් මත පැත්ත, වම් මත පැත්ත. ලවුරු තියන ලබුරු ලගේ ගෙදර කොබන්න හරියයි. වෙන වැඩක්ද දුසංගි? හැරෙන්න පුතා, පුටුවෙන් හැරෙන්න. ලස්සන්ට මේ පැත්තට හැරෙන්න. කෙලින් ඉඳගන්. ඔයා ස්ක්‍රීන් දාලා පෙන්නනවා අවධානේ නෑ කියලා ෂැනිස. මේ මතක තියාගන්න පුතාලව මට පෙන්නනවා ස්ක්‍රීන් දාදා චානුකුස. එහෙම ටක් ගාලා වෙනස් වුණොත් පෙන්නනවා. නදක ළමෙක් කියලා පෙන්නුවොත් කැතයිනේ. හොඳ ළමෙක් වගේ පෙන්නන්න ඕන. අපි යමු හරියක් දීලා. අපි හරිදානේ නිබන්ධනයටත් දානවා, අපේ පොතරත් දාමු, අපේ පොතටත් දාමු. හැබැයි අකුරු කැපෙන්න හරිදාන්නේ නෑ. ප්‍රශ්න අංක 3. මං අර නිවාඩු පුතාලත් එක්ක කතා කරන්න හේතුව තමයි මේ ගැටලු අල්ලගෙනමයි ඉස්සරහට යන්න ඕනේ. දැන් ටිකක් වේගෙ වැඩි කරනවා අපි ඊළඟ නිබන්ධනයේ ඉඳන්. නොය දෙසැම්බර් නිබන්ධනයේ තව ටිකක් ගැටලු එකතු කරනවා. ගැටලු හදපු එක හරි වැදගත්. තර්කන හැකියාව දිනු වෙනවා කියන්නේ මේ ශනිසේ ජීවිතයේ එන ප්‍රශ්න වලටත් දරුවෙක්ට තර්ක කරලා උත්තර හොයාගන්න පුළුවන් දරුවෙක් නිර්මාණය වෙන එකයි. ඒ නිසා තනියම හිතන්න, ඇඳලා හොයන්න, පිළිතුරු නිවැරදිව කලබලෙට ලියන්න එපා.
ඉවරද දන්නවද කෝදෙන්? අම්මලා දුක්ගන්නේ උතුන් හදන්ටයිනේ. උතුන් හදන්ටයි, උතුන් රජුන් කරන්ටයි. උදාහරණයක් මේ සිංදු කියන ශානක. අම්මලා දුක්ගන්නේ පුතුන් හදන්ටයි, පුතුන් සදන්ටයි, පුතුන් රජුන් කරන්ටයි. අම්මගේ අතරි දෙන්න නැද්ද? ආ, දරුව දෙන්න දෙපැත්තේ හදනවා, මැදි නිබන්ධනේ තියාගෙන ඉන්න දෙන්නට තනියම හදන්න නිසා නේද? මගම තියාගෙන ඉන්න. අම්මගේ මූණ පෙන්නන්නක පුතේ, අම්මා පෙන්නන්. දෙන්න හාට් වැස්සක් අම්මට. මේ කොච්චර නේද, කොච්චර කැප කිරීමක්ද චූටි. අම්මට කොච්චර අත රිදෙනවද මේ. අපි ගොඩක් වෙලා බලන් හිටියේ මේ වගේ ලස්සන දර්ශන දකින්න ලැබෙනවා. මේ තියෙන කැපවීම ආදර දෙමව්පියන්ගේ තනියෙන් හදවන්න. දෙන්නකො ශෑනි හාට්. හරිම වැදගත්, හරිම වැදගත්. දෙන්න අදට ඉවර පුතාලකෝ, ඉවරයි. යමුද එහෙනම්. මේ බලන්න, නංගි උදෑසන පුස්තකාලයට යන විට ඉර ඇයගේ පිටුපසින් පායා තිබුණේ. ගී තියෙන්නේ උදේ. එහෙනම් තුන දැම්ම මෙන්න හදන්න ගත්ත පුතේ මම. උතුර, දකුණ, නැගෙනහිර, බස්නාහිර. නංගි උදෑසන පුස්තකාලයට යන විට ඉර පුස්තකාලය ඉර ඇයගේ පිටුපසින්. දැන් උදෑසන නම් ඉර තියෙන්නේ නැගෙනහිරනේ. බස්නාහිර තමයි ඉර තියෙන්නේ මේ පැත්ත නම් අනිවාර්යයෙන්ම විරුද්ධ පැත්ත තමයි සෙවනැල්ල තියෙන්නේ. එතකොට ඉර ඇයගේ පිටුපසින් පායලා තිබ්බේ. මේ ඉන්නේ ඇය, ඇයගේ පිටුපසින් තමයි ඉර පායලා තිබුණේ. දැක්කද? ආ, එතකොට අහනවා ඒ අනු ඇගේ සෙවනැල්ල වැටී ඇත්තේ කුමන පැත්තටද? මොන පැත්තට සෙවන වෙලා තියෙන්නේ? සෙවනැල්ල වෙලා තියෙන්නේ ඉදිරි පසට. පිළිතුර එක, ඉදිරි පස කියලා අපු අයකෝ කොයි? දෙන්න හරියක්. මෙතනටත් හරියයි, මෙන්න මෙතනට හරියයි. හරි දෙකයි, හරි දෙකයි. ඩිසැම්බර් දෙක අවසන් නඩු තීරණය දෙනවා. ආ, ටීචර් මේ පාර ලියපු බබාලගේ පේපර්ස් තාම බලන්නේ නැත්තේ. ඇයි? ඒක ඇවිල්ලා උසාවියේ නියෝගයක්, රජයේ තීරණයක්. අපි රටේ ජීවත්වන පුරවැසියෝ. ඒක රටේ නීතියට, රටේ දාන, රටේ රජයේ නැත්නම් ගරු උසාවිය මගින් ගන්න තීන්දුව තීරණ වලට අපි තවනතු විය යුතුයි. ඒතර හොඳම දේ එතනින් වේ. නිවුස් වල කියනවා, අහන්නකො. නිවුස් වලට දෙනවා මොකද වෙන්නේ කියලා. දෙසැම්බර් 2 තමයි ශිෂ්‍යත්ව විභාගය ගැන මං හිතන්නේ යම් තොරතුරක් දෙයි ස්ථිරවම නේද. දරුවන්ට අසාධාරණයක් නොවෙන්න මම නම් වැඩියෙන්ම කැමති. පේන්න මේ මෙච්චර කරදරය කරපු කවුරු වුණත් නේද, සමාජයේ පේන්න දනුවමට ලක්විය යුතුයි. පේන්න දරුවන්ට පොඩි කාලේ ඉඳන් නරක වැඩ කරන්න උගන්නන. පේන්න දෙමව්පියගේ ඒ දීපු දෙමව්පියන්වත් ගෙනලා තියන්න ඕන. දෙමව්පියන්ට ඉතින් ගන්න යන්නේ කවුරුත් ආසයිනේ නේද ශ්‍රේණි. ඒ නිසා ඒ ගැන තොරතුරු අපිට දෙන්න බෑ. රටේ නීතියෙන් කටයුතු වෙන නිසා ඒක නිවුස් වලින් අහලා දැනගන්න. හරිද? මොකද ඒ වගේ ප්‍රකාශ කිරීම වැරදි. රටේ වෙනම උසාවියක්, වෙනම නඩුවක් යන නිසා ගැන කතා කරන්න අපිට බෑ. ඊට පස්සේ ඒකත් ප්‍රශ්නයක් වෙයි, හෙලිකොප්ටරේ ගියා වගේ නේද ශෑනි. ඒක නම් ගියේ මගේ සල්ලි වලින්. නමුත් මෙතන රටේ ප්‍රශ්නයක්නේ. ඒ නිසා ගැටලුවක් වෙයි. ඒ නිසා අපි ඒ ගැන කතා නොකරෙමු. හැබැයි මම බලාපොරොත්තු වෙනවා දරුවන්ට දැන් මාස කිහිපයක් ගත වෙලා තියෙන්නේ සාධාරණ දෙයක් වෙයි. වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි දන්න දෙවියන්ට බාරයක් තියෙනවා නේද, සාධාරණයක්ම වෙන්න කියලා. අපි යමු ප්‍රශ්න අංක 4. ප්‍රශ්න අංක 4.
ප්‍රශ්න අංක 4 හදන්න බෙවින්දි තුඹේ බොවින්දි ඇලපිල්ල නැහැ හදයි අන්න මොකද මේ හයිලයිට් පෙන් ෂෙනුල හයිලයිට් පෙන් අහකට වැඩ විතරක් පැන්සලෙන් එහෙමදී හරිද ආශේන් ඈ කවුද මේ ඉන්නේ සෙනිජ තිස්වනිද අපච්චිය වේනේ ලොකුවට අනේ බොරුවට වීලු කරාම එබ්‍රා ඔෆ් කරා මම බිලෝ මගේ ළමයි ලොකු වෙලාද කියලා බැලුවම අපච්චි හරිද මේ බලන්න බබා ඔපේන්න දෙන්න මට තාත්තා සවස වැඩ නිමවි තාත්තා සවසට වැඩ නිම වී නිවසට පැමිණෙන විට ඉර ඔහුගේ වම් මත පැත්තෙන් තිබුණි. තාත්තාගේ සෙවනැල්ල වැටි ඇත්තේ කුමන පැත්තරද කියලා අහනවා. ප්‍රශ්න අංක 4 දාන්නකො බබා. උත්තර දකුණ නැගෙනහිර බස්නාහිර ප්‍රධාන දිශා 4 අපි දැම්මා. තාත්තා සවසනේ වැඩ ඇරලා එන්නේ එහෙනම් සවස ඉර තියෙන්නේ බස්නාහිර. බැස යනවානේ සවසට එහෙනම් සෙවනැල්ල තියෙන විරුද්ධ අත පැත්තේ නැගෙනහිර ආලෝකයට විරුද්ධ දිශාවෙන් තමයි සෙවනැල්ල පිහිටන්නේ නිවසට පැමිණ විට ඉර ඔහුගේ වම් මත පැත්තර තිබුණේ ඉර තිබ්බේ වම් මත පැත්තරලු වා මේනි තාත්තා වම් මත පැත්තරලු තොර මේද තාත්තාගේ සෙවනැල්ල වැටි ඇත්තේ කුමන අත පැත්තරද එහෙනම් දකුණු අත පැත්තර තාත්තා ගමන් කරන්නේ මොන දිශාවටද උතුරු දිශාවට පිටිපස්ස හැරිලා යන උතුරු දිශාවට එහෙනම් තාත්තාගේ සෙවනැල්ල වැටි ඇත්තේ දකුණු අත පැත්තට දෙමු හරියා ලේසි නේද අපි අඳින තැනටත් හරියක් දෙන්න අමතක කරන්න එපා අඳින තැනටත් හරියක් දෙන්න අමතක කරන්න එපා තේරුණාද එහෙනම් යනවා අපි ප්‍රශ්න අංක 5ට කොබන් හරියට උසන් ටීචර් මංගේ හරි ප්‍රින්ට් අවුට් දාපු දැන් හොයාගන්න බැහැලු රනෝල්ඩිය කෝල් කරන්න ඕන ආයතනයේ මැනික හරිද දිනිදු රත්නායක කිරිබත් ගොඩ මට ඔය දැකලා හුරුයි පුතේ ඕ යාත් මේ දන්නේ දැකලා හුරුයි හොඳටම මූණ අපි යමුද පස්සෙනි ප්‍රශ්නෙට යමු ප්‍රශ්න අංක 5 කියවන්න හදන්න චූටි පුතාලා මේ තර්ක කරලා හදන්න ගැටලු කියා දෙන
ගණිත ගැටලු පන්තිය පළමු පත්‍ර ආශ්‍රිතව. අල්ලි සවසට නිවසර එන විට ඔහුගේ ඉර ඔහුගේ දකුණු අත පැත්තට වැටී තිබුණි. මල්ලිගේ සෙවන ඇල්ල වැටී ඇත්තේ කුමන පැත්තරද කියලා අහනවා. බලන්න පුතා, උතුර දකුණ ප්‍රශ්න අංකය 5. නැගෙනහිර බස්නාහිර. මල්ලි සවස නිවසට එන විට, සවස නිවසට එන විට, ඒ කියන්නේ සවස තියෙන්නේ ඉර බස්නාහිරනේ. එතකොට නැගෙනහිර තමයි සෙවනැල්ල තියෙන්නේ. නැගෙනහිර තමයි පුතා සෙවනැල්ල තියෙන්නේ. ඉර හුගේ දකුණු අත පැත්තට වැටී තිබුණේ. ඉර තිබුණේ දකුණු අත පැත්තේ. දකුණු අත පැත්තේ. එහෙනම් වම් අත පැත්තේ තමයි සෙවනැල්ල තියෙන්නේ. මල්ලිගේ සෙවනැල්ල වැටී ඇත්තේ මොන පැත්තේද? වම් අත පැත්තේ. හරියයි කො. සෙවනැලි ආශ්‍රිත ගැටලු තව තියෙන මේ අපි එක අපි ගොඩක්ම පළවෙනි කොටස කරේ ගමන් කර දිශාව නැත්තම් ගමන් කරපු පැත්ත එහෙම නැත්තම් විරුද්ධ වැරක් ගමන් කර පැත්තට විරුද්ධ පැත්ත කියලා ගැටලු අහන ක්‍රම ගොඩාරියක් තියෙනවා. මේ අපි පළවෙනි කොටසයි හැදුවේ. හරිද? මරුවින් හදනේ අතට අත දීමේ ගැටලු වලට මේ නිබන්ධනයේ අලුත් එක අද කියලා නම් මේ අපි ගණිත ගැටලු සම්මන්ත්‍රණයේ නිබන්ධනයයි කතා කර කර ඉන්නේ. සම්මන්ත්‍රණයේ නිබන්ධනයයි කතා කරමින් ඉන්නේ. එන ලෑස්ති යන්න අතරත දීමේ ගැටලු වලට. කැමතිද? ඔබන මෙතන හරියයි. චානුස යන්ද? යන්න. ශනිස යන්ද? ඔල්ලෝසුවක්වත් නෑ. එන යනවා. එනම් එන්න යන්න සූදානම් වෙනවා. අතර අත දීමේ ගැටලුව. අතර අත දීමේ ගැටලු. හලෝ චානුක, දැන් මායි චානුසයි කී දෙනයිද? දෙන්නයිනේ. එතකොට අපි කී මම අපි කී සැරයක් අතර අත දෙනවද? හලෝ චානුක. හලෝ ටීචර්. කීසරයක් අතර අත දෙනවද? අපි දෙන්නේ ඉන්නවා. කීසරයක් අතර අත දෙනවද? එක සැරේ නේ, එක සැරේ. දැන් මම අතර අත දුන්නා කියලා චානුක සර් ආයෙ දෙනවද මට? නෑ, එක සැරේ. ඔන්න දැන් ඉන්න මායි චානුක සර් ෂැනී සර්. දැන් අපි තු කී දෙනෙක් ඉන්නවද? චූටි අතින් පෙන්නන්. චූටි අතින් පෙන්නන්. හා, 3 දෙනයි. බාන්න අතර අත දෙන්නේ කීසරයක්ද කියලා. හලෝ චානුක. හලෝ ෂැනි. එතකොට අපි අතරත කීසරයක් දුන්නද? කී දෙනෙක් හිටියද අපි? 3 දෙනෙක් හිටියා. එතකොට එන්නකෝ බබත් එන්න.
ඔන්න හොඳට අහගන්න පුතේ, මේ අතරත දීමේ ගැටලු හරි ලේසි. මේ බලන්නකෝ, පේනවද? හා දැන් ඉන්නා නේද චූටි මී පැටියේ? ඉන්නවා මවුස් කෙනෙක් චූටිනේ. ඔන්න ඉන්නවා. දැන් අපි මම්ම චානුකස ශැනිස බබා කී දෙනෙක් ඉන්නවද? අපි 4 දෙනෙක් ඉන්නවා නේද? එහෙනම් අතරත දෙන්න කී සැරයක් කියලා දන්නේ? කීයක් කියලා දිතන්නේ? ආ දන්නවද කෝ? බලන්න ඔන්න බලන්න උත්තරේ වෙන්න නිබ්බෝ. ඔන්න බලන්න. හලෝ චානුකස, එකයි. හලෝ ශැනිස, දෙකයි. හලෝ බබා, තුනයි. දැක්කද? අයිනෝ චානු බබා, ඔබ ඉවතින් මේ පැත්තේ. ඔන්න තව බබෙක් ගෙන්න ගමු. බබා ලන්තේ බබ්බු ගොඩයි මේ. මේ එන්න මගේ අහිංසකයා, මේ මෙතනින් ඉන්න අහිංසක කොළු පැටියා. ඔන්න එහෙනම් දැන් කී දෙනෙක් ඉන්නවද අපි ගාව? චානුකසයි ශනිසයි මායි බබාල දෙන්නයි. ඔක්කොම කී දෙනාද? 5 දෙනා. එහෙනම් අපි කී සැරයක් අතරත් දෙයිද? ඕගොල්ලෝ දක්ෂයිනි යන්නේ. 4 සැරේ බලමු. 5 දෙනෙක් දෙන්නේ. ඕ සුදු, සෝරි. හලෝ චානුකස, එකයි. හලෝ ශැනි, දෙකයි. හලෝ බබා, තුනයි. හලෝ බබා, 4යි. කී සැරයක් දුන්නද අපි? 4 සැරේ. ඒ කියන්නේ ඉන්න බබා ඉන්න අයට වඩා අතර අත දෙන ගාන කීයක් අඩුද පුතේ? අයියේ එකක්. එකක් අඩුයි. තේරුණාද? ලෙසීද? කොබන්න ගොඩාක් ලෙසී කියන තුසන්. උඩට උසන්න ඕන. තව උසන්න, තව උසන්න. ලෙසීද? අතරත දීමේ ගැටලු හදමු අපි. යන් ලස්සන කටක් තියෙන. කට එළියට වැනලා හිනා වෙලා ඉන්නියම් බලන්න. කියවමුද? ඔන්න කියවන බලන්න මාත් එක්ක, හොඳ පුතාලා වගේ. පහත ගැටලු විසඳන්න අතරත දීමේ ගැටලු. තරඟයකට සහභාගී වූ තරඟකරුවන් 3 දෙනෙක් එකිනෙකාට අතටත දුන්නේ නම් ඔවුන් දුන් අතරත වාර ගණන කීයද? කීයද? 3 දෙනෙක්. අන්න දන්නවනේ මං ඇඳලා පෙන්නන්න. දැන් ඔන්නගේ කටු වැඩ කරනවා අපි. තරඟකරුවන් 3 දෙනෙක්, එකයි දෙකයි. ඔයාලා ඉස්සෙල්ලා උඩින් ලියන්න අතටත දීමේ ගැටලු කියලා මෙතනින්. අතට අත දීමේ ගැටලු. අතට අත දීමේ ගැටලු. ළමයි 3 දෙනෙක් ඉන්නවා. ලියා ගන්න ඕන. අහන් අහම් මම බලන් ඉන්නේ. අතට අත දීමේ ගැටලු. ඇඳගත්තද? ඇඟිල්ල කටේ දාන් ඉන්නේ හිරුෂාන්. ඇඳපු තැන පෙන්නන්. කකුල උඩ අත වගේ පේනලා තියෙන කකුල හිරුෂාන්ගේ. කො බාන්න බෑ. ඇඳපු තැන පෙන්නන්. ලියපු තැන අතරත දීමේ ගැටලු කියලා බබාල 3 දෙනා ඇඳපු තැන පෙන්නන. ගණිත ගැටලු පොතේ පොත පෙරලන්නෙත් දැන්ද? දැනුයි පෙරලන්නෙත්. දන්න පෙරලන්න කහපාට පිටකවල දාලා තියෙන පුතා. ඔය ලියන්නේ නැහැ. කොබන් ලියපු තැන පෙන්නන්න බා. නෑ නෑ නෑ, මේක ලියාගෙන නෑනේ. ලියාගෙන නෑ. ලියා ගන්න ඕන. එතකොට ඔයා පහු වෙනවනේ පුතේ. කකුල් උඩ දාන් ඉඳලා හරියන්නේ නෑනේ. අතර අත දීමේ ගැටලු කියලා මාතෘකාව දාලා ලියා ගන්න. දැන් පෑන කකා ඉන්නවා. ඉක්මනට පැන්සල කකා ඉන්නවා. ඉක්මනට. අනිත් යාළු ඇඳලා. දැන් මෙයා කී දෙනෙක්ට හර මේ අතර අත දෙන්න ඕනද? කී දෙනෙක්ටද? එකයි දෙකයි. මෙයා දෙන්නෙට අතර අත දුන්නා. ලියා ගන්න.
එයා දෙන්නේට අතරද දුන්නා. දැන් මෙතන තුන් දෙනෙක් ඉන්නේ. ඒ තුන් දෙනා මං හිතන මායි, ෂැනිසයි, චානුකසයි. හරිද? එතකොට මං අතරත දෙන්නේ කී දෙනාද? දෙන්නෙක්ට. එතකොට මං දෙන්නෙක්ට දුන්නා නේද? හැබැයි මෙතන හන්න එකිනෙකාට. ඒ කියන්නේ හැමෝම දී ගන්න ඕන. එහෙනම් දැන් මෙයා ආයෙ දෙයිද මෙයාට? ආයෙ දෙන්නේ මේ දීරණේ තියෙන්නේ මේ. දීරණේ තියෙන්නේ. එහෙනම් ආයෙ මෙයා දෙන්නේ මෙයාට. හරිනේ. එහෙනම් තව මෙයා දෙනවා එක්කෙනෙක්ට. චානුස දෙන ශනිසට. අන්න ඒ දෙන්න කලින් දුන්නේ නැහැ නේ. ඒ දෙන්න කලින් දුන්නේ නැහැ. අත ගන්න. දැක්කද? එතකොට මෙයා කා කී දෙනෙට දෙනවද? මෙයා කා කී දෙනෙට දෙනවද? මෙයා කාටවත් දෙන්නේ නැහැ. ඇයි මෙයා මෙයාට අතරත දුන්නානේ මෙයා දෙද්දි? මෙයා මෙයාට අතරද දීලානේ තියෙන්නේ. එහෙනම් එයා කාටවත් දෙන්න ඕනද නැහැ. එහෙනම් ඔක්කොම කී දෙන ඔක්කොම කී ඉස්සරහ එකිනෙකාට දෙනවද? එක එක්කෙනාට. 2යි 1යි 3යි. තේරුණාද? තේරුණාද? ලියාගන්න. එකිනෙකාට එකිනෙකාට එක්කෙක් දැන් මෙයා දෙන්නේ දෙන්නට වුණාට මෙයා දෙන්න ඕන එක්කෙනෙක්ට. මෙයාට දෙන්න තියෙන එකිනෙකාට දෙන නිසා. එකිනෙකාට දෙන නිසා. තේරුණාද? අපි යමු දින පොතර මං ආයන්න. උත්තරේට ගහන්න ඕන 3යි කියලා. 3යි කියලා ඉරක් ඇඳගන්න. යන්ද? ලියන පොතට යන්. ලියන පොතට යන්. අතට අත දීමේ ගැටලු. අතට අත දීමේ ගැටලු. ඔන්න ඉන්නෝ ඉස්සෙල්ලාම යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. එනම් මේ දෙන කීසරයක් අතර අත දෙන්න ඕනද? බලන්න හදන්. යාළුව දෙන්නේ අතර අත කීසරයක් දෙන්න ඕනද? කී සැරේද? මෙයා මෙයාට එක සැරයක් දෙනවා. ඒතර ආයේ මෙයා දෙයිද? නෑ. එහෙනම් කී සැරේද? එක සැරේ. තේරුණාද? කොබන් එක කියලා දාපු අය. ඔන්න එන යාළු තුන් දෙනේ. දෙක. යාළු තුන් දෙනෙක් ඉන්නවා. එහෙනම් කී සැරයක් අතර අත දෙන්න ඕනේද? යාළුවෝ තුන් දෙනේ කීසරයක් අතර අත දෙන්න ඕනෙද? බාඩ තිස්සල හදන්න. තුන් දෙනේ
තුන් දෙනෙක් කී සැරයක් අතරත දෙන්න ඕනෙද? තිසෙල වැල්ලවාය. තිසෙල තිසීල වැල්ලවාය රතු පුතා ස්ට්‍රෝබෙරි පුතා. ඔයාට තමයි මැණික කිව්වේ. ඇජ්ජව බාණ්ඩු කොල්ලගේ චූටි ඇපල් ගෙඩිය බාණ්ඩලියන්. තුන් දෙන යටින් ලිය. අන්තිමේ අනිවාර්යෙන් බින්දුවයි රටාව පෙන්නන්න. ඒ මදන්න කොට්ටුල් පැටියෝ යටින් ලියන්. පළවෙනි බබා කී සැරයක්ද? පළවෙනියා කියට ඉන්ඩියන්. පළවෙනියා කී දෙනෙට දෙනවද? දෙවෙනියා කී දෙනෙට දෙනවද? තුන්වෙනියා කී දෙනෙට දෙනවද? දැන් එකතු කරන්න. මේ බලන්න, මේ බලන්න, මේ බලන්න. පළවෙනියා කී දෙනෙට දෙනවද? මෙයාට දෙන්න ඕන, මෙයාට දෙන්න ඕන. කීසරෙන්ට දෙනවද? දෙන්නෙක්ට දෙක ලියන්න එයාට යටින්. දැක්කද? ඊළඟට මෙයා කී දෙනෙක්ට දෙනවද? මෙයා දැන් ආයේ මෙයාට දෙනවද? නෑ, කලින් දුන්නානි. එන මෙයා දෙන්නේ තව එක්කෙනෙක්ට. දැන් මෙයාට දෙන්න, මෙයාටත් දුන්නා, මෙයාටත් දුන්නානි. එහෙනම් ආයේ ආයේ දෙන්න ඕනේ නෑ. එහෙනම් ඔක්කොම කීයද? දෙකයි එකයි තුනයි. අතරත දෙන්න ඕන තුන් පාර. තේරුණා? තුන් පාර. ලියාගන්න වැරදුනා නම් මකලටක් ගාලා. මකලා ලියාගන්න වැරදුනා නම්. හොඳට බලාගන්න, රටාවක් පේන්නේ නැද්ද? ළමයි තුන් දෙනයි නේද ඉන්නේ? ඉස්සෙල්ල එක්කෙනා පටන් අරන් තියෙන්නේ කීයෙන්ද? මං කිව්වේ දැන් අපි ඉස්සෙල්ල අතරත දුන්නා නේද? මෙයා දෙන්නේ දෙන්නටයි. එතකොට මෙයා එක්කෙනෙක් එන්නින් අඩු වෙලා නේ? දෙක එක දෙක එක බිංදුව තුන් දෙනෙගේ නිකම් මම කියන්නේ දැනෙන්න මතක හිටින්න. දෙක එක බිංදුව එන්න එන්න අඩු වෙලා. පැහැදිලිද? දෙමු හරියක්. අපි ළමයි හතර දෙනෙක් ගමු. ළමයි හතර දෙනෙක් ගමු. යන්ද? මෙන්න ළමයි හතර දෙනෙක්. එකයි දෙකයි තුනයි හතරයි. ළමයි හතර දෙනෙකින් අතරත දෙන වාර ගණන හොයන්න පුළුවන් කාටද? ළමයින්ගේ යටින් ලියමුනේ නේද? හා, හදන්නකෝ බලන්න. හිතට ගන්න, අහන් ඉන්න, පිරිතුරු ලැබෙනවා. ගණන් ලොකු වෙන ලොකු වෙන පුතාලා ලේසි වැඩි වෙනවා. හේතුව ක්‍රමේ දැනගන්නවනේ. වැරදුනත් මුල ක්‍රමේ අහු වෙනකොට ඕන තරම් ගණිතයේ ගැටලුව විශාල වුණත් පුතාලා ලේසියෙන් හදනවා. ඒකයි විශේෂත්වයේ ගැටලුවනේ. ක්‍රමේ අල්ල ගන්න ඕනේ. ළමයාගේ යටින් වාර ගාන ලියන්න මමතක් කරන්න එපා.
හොඳට බලන්න පළවෙනි ළමයා කී දෙනෙක්ට දෙනවද? ළමයි යටින්ම ලියන්න, ළමයි යටින්ම ලියන්න. පළවෙනි එක්කෙනා කී සැරයක්ද? පළවෙනි එක්කෙනා යටින්ම ලියන්න. දෙවෙනි එක්කෙනා කී සැරයක්ද? දෙවෙනි එක්කෙනා යටින් ලියන්න. එතකොට වරදින්නේ. ඇදුවද? කී දෙන්නේ? මේ බලන්න, මේ බලන්න, මට උත්තර ඕන. පළවෙනි එක්කෙනා කී දෙනෙක්ට දෙනවද? ආ, පළවෙනි එක්කෙනා එකයි දෙකයි තුනයි, තුන් දෙනෙක්ට දෙනවා කියලා දැක්කද? ආ, එයාගේ යටින් නේද මන් ලිව්වේ මෙන්න එකතු කිරීම. දැන් දෙවෙනි ළමයා කී දෙනෙක්ට දෙනවද? එයා අයි මෙයාට දෙනවද? නෑ. මෙයා කී දෙනෙක්ට දෙනවද? චූටි ඇති පෙන්නන්. දෙන්නෙක්ට වෙයි. එකයි දෙක. එයා දෙන්නෙක්ට දෙනවා. හරිද? එතකොට ඊළඟට මේ ළමයා කී දෙනෙක්ට දෙනවද? මෙයා අයි මෙයාට දෙන්නේ. එයා අතරත දුන්නානේ. මෙයා අයි මෙයාට දෙන්නේ. එහෙනම් මෙයා අයි දෙන්නේ මෙයාට විතරයි. එතකොට කියන්නකො බලන්න. මෙයාට ආයි මෙයාලට දෙන්න ඕනද? නෑ. බලන්න රටාව ඇවිල්ලාද? තුන දෙක එක බිංදුව. ළමයි හතර දෙනාට ඉලක්කම් හතරක් ලියවුණානේ. ඔයා එහෙම ලියලද බලන්න. ළමයි හතර දෙනාට ඉලක්කම් හතරක් ලියවිලාද? හතරක් ලියවෙන්න ඕන. දැන් එකතු කරමු. තුනයි හතරයි පහයි එකයි හයයි. හය සැරයක් අතරත දෙන්න ඕනේ. හය සැරයක් අතරත දෙන්න ඕනේ. දැක්කද? හය සැරයක් අතටත දෙන්නට ඕනි. දැක්කාද? කොබන් හරියයි. තරුවක් දෙන්න. පිළිවෙලට ලියන්න. හැම බබෙක්ම යටි, හැම බබෙක් යටින්ම කීයක්ද කියලා ලියන්න. වරදින්නේ නැහැ. හැම බබෙක් යටින්ම ලියන්න. ලිව්වේ නැහැ බබෙක් යටින්ම. එක එක බබා යටින් ලියන්න. එතකොට වරදින්නේ නැහැ. කොටෝරු පැටියට කියන්න. මකලා ලියන්න හරියට. හරියට ලියන්. ඊළඟට ළමයි පස් දෙනයි. එකයි දෙකයි තුනයි හතරයි පහයි. මම මේ කතාව කරලා පෙන්නන්නද? ආයෙන් අර ළමයි දෙන්න. මෙතන හිටු බබාලා දෙන්න එන්න. ඔන්න. බලාගෙන අද පැන්සල බිමින් තියන කට්ටියම. ඔන්න බලාගන්න. මිකි මවුස්. ආ, මෙන්න. දැන් කෝ චානකුසත් අවධානය දෙන්න ඉස්සෙල්ලා වෙනවන්න නොකර. හෙයි ඈ අපි දැන්. හරිද? දැන් ටීචර් කී දෙනෙක්ට අතලත දෙන්න ඕනද? මේ දෙන්න මේ පැතින් දියමු. ටීචර් කී දෙනෙක්ට අතලත දෙන්න ඕනද? චානකුස ශනිස අද්දක මෙන්නන් ඉන්න. අද්දක මෙන්නන් ඉන්න. හරි, මේ අත දෙන්නකෝ. අමාරුවෙන් දෙන්නේ මේ අත. කී දෙනෙක් ඉන්නවද මෙතන? එකයි දෙකයි තුනයි හතරයි පස් දෙනෙක් ඉන්නවා. ටීචර් කී දෙනෙක්ට දෙන්න ඕනද? හතර දෙනෙක්ට දෙන්න ඕන නේ. හලෝ. එකයි දෙකයි තුනයි හතරයි. හරි, ඔන්න මං හතර දෙනාටම දුන්නා. දැන් දැන් මිකි මවුස් බබා කී දෙනෙක්ට දෙන්න ඕනද? ආයි ටීචර් දෙන්න ඕනද? නෑ නෑ නෑ. එයා කී දෙනෙක්ට දෙන්න ඕනද? එයා දෙන්න ඕන. අදක වෙන්න අර ශනිලා කට්ටිය උවත් දෙන්න. අද දෙන්න. තුන් දෙනෙක්ට දෙන්න ඕන. දෙන්න මාන පුතේ සර්ලට. අද දෙන්න. අනිත් අත දෙන්නේ. අතර අත දෙන්නේ දකුණත. හලෝ. ඒ මෙහෙම මෙහෙම මෙහෙම. හලෝ. එකයි දෙකයි තුනයි. ආ, ටීචර දෙන්නේ නැහැ. මං හතරයි පුතා කීර. අයියෙන් කියනවා තුනයි. දැන් පුතා කී දෙනෙක්ට දෙන්න ඕනද? අතින් පෙන්නන්න. කී දෙනෙක්ට පෙන්නන්න ඕන? දෙන්නට ආයි දෙනවද අපි දෙන්නට? නෑ, අපි දෙන්නට දුන්නනේ. එහෙනම් දෙන්න බලන්න. ඔන්න දෙනවා. හලෝ. ආ, දෙකයි. හරි, දැන් අපි තුන් දෙනාම දුන්නා. මම
හතරයි පුතා. ඔතින් උඩින් මෙන්න. තුනයි පුතා. දෙකයි මං හතරයි. එහෙනම් දැන් චානකස කී දෙනද? එක්කේ නාරේ දෙනවන්. හලෝ හරි. නොදුන්න. දැන් ෂැනිස කොපේ නෑත ෂැනිසගේ. ෂැනිස කී දෙනට දෙන්න ඕනද? කාටවත් නෑ. කොපෙන් අන්න බින්දුව ෂැනි. ඔක්කොම දීලා ඉවරයි. බින්දුකයි. තේරුණාද? ෂැනිසාවේ මට දෙනවද? නෑ. අය බබාලා දෙන්නට? නෑ. අපි එක සැරේයි අතර අත දෙන්න. ඒ වගේ යන්නේ. මං ඔන්න කියන ඕනම කෑ ගහලා කියන මං හතරයි. හා දෙකයි මම එකයි. ඇහුණාද? හතරයි තුනයි දෙකයි එකයි බින්දුවයි. අඩු විවිනේගි ඒක තමයි. එන හදමු මේ. තැන්කියු පුතේ. මේ හතර මේ පස් දෙනාගේ හදමු. මේ ඉන්නේ මම, මේ ඉන්නේ බබාලා දෙන්න, චානුරු සර්, චැනිස. හදන්න. අතතත දීමේ ගැටලු තේරුම් ඇතුව හදමු. මේ ළමයා කී දිනේට දෙන්න ඕනද? කී දිනේටද? හතර දිනේට. එකයි දෙකයි තුනයි හතර දිනේට දෙනවා බබා. එතකොට මේ ළමයා කී දිනේට දෙන්න ඕනද? තුන් දිනේට. එකයි දෙකයි තුනයි තුන් දිනේට දෙනවා.
එතකොට මේ නමයා මේ දෙන්නට එකයි දෙකයි. එතකොට මේ නමයා එක්කෙනෙක්ට එකයි. බාන්න අඩු වෙච්ච හැටි පස් දෙනාගේ පටන් ගත්තේ හතර එන්නේ. හතර තුන දෙක, හතර තුන දෙක එකිනෙක මගේ හැරිලා එතනට එක එන්නේ. මෙයා කාටවත් දෙන්නේ නැහැ. තුනයි හතර තුන දෙක එක බින්දුව. මේ පැති ඉඳන් බැලුව බින්දුව එක දෙක තුන හතරනේ. එකතු කරමු. හතර පහ හය හත, හතයි දෙකයි නමයයි, නමයයි එකයි දහයයි. පිළිතුර දහ වතාවයි. පිළිතුර ආපු අයකෝ. ඔය මං කිව්ව අමාරුයි හදනවනේ වනේ පොට්ටුරු පැටි. දෙන්නගේ තුන් දෙනාගේ වැරදි වුණාට ඊට වඩා හරියනවා. වරදින්නේම ගැටලුව අල්ල ගන්නකම් විතරයි බබෝ. තේරුණාද? අපි මේ ළමයි පස් දෙනානේ. ළමයි හය දෙනා හදමුද? හය දෙනා ඊතර නැතුව තෙදුවේ නේද? පළවෙනි ළමයා කී දෙනෙක් අතරද දෙනවද? පළවෙනි ළමයා යස්. පළවෙනි ළමයා පස් දෙනාට, දෙවෙනි ළමයා හතර දෙනාට, තුන්වෙනි ළමයා දන්නවනේද? හදමු. ළමයි හය දෙනා. කීවෙනි ගානද පුතේ අපි මෙතන යන්නේ? පහද? එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි. හදමු. දැන් ඊතල අඳින්න ඕනමද? නැකීයෙන්ද පටන් ගන්නෙ? හය දෙනාගේ පහයි අඩු වීවි යන්න. එකතු කරන්න අතරත දුන්නු වාරු වාර ගණන නිවැරදිව සොයන්න. ෂැනිසර් දන්නෙත් නැහැ. හොයමු බලන්න.
හරිද? මේ ළමයා කී දෙනෙක්ටද? එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයිනේ. මෙයා 5 දෙනෙක්ට. මෙයා 4 දෙනෙක්ට. මෙයා 3 දෙනෙක්ට. මෙයා දෙන්නෙක්ට. මෙයා එක්කෙනෙක්ට. මෙයා කාටවත්ම දෙන්නේ නැහැ. දැන් මං ඊතරෙන්දද? ඈ. එන එකතු කරලා බලමුද? චනුත් භයානක විදියට බලන්නේ. චනුත් බබට වැරදුනාද? නෑ. පුතා තරහද? නෑ. එහෙනම් බලන්න හදන්. 5යි 4යි කීයද පුතේ? 9යි. 9යි 3යි කීයද පුතා? 12යි. වෙරි ගුඩ්. 12යි 2යි. 12යි 13යි 14යි. 14යි 1යි. 15යි. 15යි 0යි. 15යි. එහෙනම් පිළිතුර අතර අත දුන්න 15 වතාවක්. හරියයිකෝ? නෙන්න කොට්ට උරුපැටියත් හරි. දැන් පොඩි පොඩිය වැරද්දුව නේද? දැන් ලේසිද? ඔයාලගේ වැරදුනා නේද චූටි චූටි ඒවා? දැන් ලේසි නේ? ආ, අතර අත දීමේ ගැටලු අමාරුද? නෑ නෑ නෑ, අතර අත දීමේ ගැටලු හරි ලේසි. සයුමි, යුතාරා, බලන්න මේ පැත්ත. ඇයි හක බලන්නේ? ලස්සන නංගියෙක් ඉන්නවා එයාට. යන්න ඕන බෑන්නේ අරන් එයාව දෙන්නෙක් ඉන්නවා. ගේන්න යන්න චානුස අපි. දෙනවද මට සයුමි ආවොත්? නංගිලා දෙන්න දෙනවද? මයික් දෙන්න යද? අන්නේ මට ඔයත් ඕනේ හැබැයි. ඔයත් ලස්සන බබෙක් නේ. එනවද යන්න මාත් එක්ක? අන්නේ සුදු මැණිකලා. බබ ඒ ඔක්කොම නංගිලා දෙන්නේ දෙන්නේ. මයික් දෙන්නකො බබාට. නංග පුතාලා දුවලා 3 දෙනෙක් දෙන්නේ ගෙදර. මයික් ඔන් කරන්න පුතේ. මයික් ගත්ත ඇගි. මල් තුනේ අයිතිකාරය ආවද කොහෙද? තුන් දෙනාම ගර්ල්ස්ලද? බොයිස නැද්ද? රෝස මල් තුනක අයිතිකාරියද මේ? රෝස මල් තුනේ අයිතිකාරියද මේ? කුක්කු අම්මද? ආ, වන්නෝ කෙනෙක් කෙනෙක් මට දෙයිය දුන්නේ එක්කිනයි. ඔයාට තු මේ හැම මම පින් කරනවා ගොඩක්. 10ක් විතර හම්බෙන්නේ මට. ඈ නේද? දරු පින්නට තමයි දරුව ගොඩක් හම්බෙන්නේ. ආසයි දැක්ක. අපි යමු එන. අපි ළමයි දැන් ඉන්නේ මෙතන 6යිනේ. ළමයි 7 දෙනෙක් බලමු. ළමයි 7 දෙනෙක්. මම දානවා ළමා නිවාසය. ඔහොම හරි දානවා. ෂැනි. එතකොට මට තමයි ලංකාවේ වැඩිම දරුවෝ ප්‍රමාණයක් ඉන්නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. දැනටත් මටම තමයි නේද? ගෙනල්ලා තියාගන්න විතරයි තියෙන්නේ. ලියන්න බලන්න. ළමයි 7 දෙනයි. අතරත දීම් වාර ගණන කීයද?
හැදුවද? ඕ ළමයි 7 දෙනයි. එහෙනම් පළවෙනි ළමයා කී දෙනෙක්ට 4ද දෙනවද? 6 දෙනෙක්ට. ඊළඟ ළමයා 5 දෙනෙක්ට. ඊළඟ ළමයා 4 දෙනෙක්ට. ඊළඟ ළමයා 3 දෙනෙක්ට. දෙන්නෙක්ට, එක්කෙනෙක්ට බිඳුවා. එකතු කරුම් බලන්න. හයයි පහයි එකතු වුණාම 11යි. 11යි 4යි එකතු වුණාම 15යි. 15යි 3යි එකතු වුණාම 16යි. 17 18යි. 18ට 2ක් එකතු වුණාම 19 20යි. 20ට 1ක් එකතු වුණාම 21යි. 21ට බිංදුවක් එකතු වුණාම 21මයි. පිළිතුර 21තාවක් අතර අත දෙන්න. හරි අයකෝ. ලේසීද? යමුද නිබන්ධනයට? දැන් පුතාලා තේරුම් ගත්තනේ. ඔන්න අපි දැන් සූදානම්. හරිද තිසල? ඇපල් තිසල? අපි යමු අපේ නිබන්ධනයේ දෙවෙනි ගැටලුවට. දෙවෙනි ගැටලුවට යමු. එක විනාඩියයි. දැන් වේගෙ වැඩි. ඉක්මනින් හද. එකතු වචන එකතු කරලා විතරයි මේ බලන්න. විභාගයකින් ඉහළින් සමත් වූ ශිෂ්‍යෝ 6 දෙනෙක් එකින් එකට අතර අත දී සුබ පැතුවේ නම් ඔවුන් අතර අත දුන් වාර ගණනයි එහන්. ප්‍රශ්න අංක 2. ශිෂ්‍යෝ 6 දෙනෙක් නේ බබා. එහෙනම් මෙයා 5 දෙනෙක්ට අතර අත දෙනු. මෙයා 4 දෙනෙක්ට, 3 දෙනෙක්ට, මෙයා දෙන්නෙක්ට, මෙයා එක්කෙනෙක්ට, මෙයා බිඳ. පහයි හතරයි හය හත අට නමේ. නමේට 3ක්, 10 11 12, 12ට 2ක්, 13 14, 14ට 1ක්, 15යි. 15ට එකතු කරන්න දෙයක් නැහැ. 15මයි. පිළිතුර 15 වතාවයි. පිළිතුර අංක 2. 15යි කියලා ඉරි ගහපු පුතාකෝ. කටු වැඩ කොලේ හදලායි බලන්නේ දෙමු හරියා. පිටු අංක 4. පිටු අංක 4. අත තත දීමේ ගැටලු.
දැක්කද? දැක්කද? අපි යමු ඊළඟට තුන්වෙනි ගැටලුවට. මෙන්න තුන්වෙනි ගැටලුව. මෙන්න තුන්වෙනි ගැටලුව. තුන්වෙනි ගැටලුව. හදමු බලන්න. අඳින්නත් ඕන, පිරිතුරු සොයන්න ඕන, ඇඳලා හොයන්න ඕන. නැත්තම් ওই පුරුද්ද නැති වෙනවා. කටු වැඩ කරන්න හොර ගෙඩියෙක් වෙන්නෙම හදලා බලන්න නැති වුනහම. මේ කකුල් උඩ දාගෙන වැඩ කරන්නේ නැහැ වගේ පේන්නේ කවුද නම? ගෙහන්ස. පෙන්වන්න බාන හදන තැන. ගෙහන්ස. පේන්නේ නැහැ පුතේ, ඉෆෙක්ට් එකක් දාලා තියෙන නිසා. ඕකේ, හදලා තියෙන. හොඳ පුතා. හදමු පිළ ප්‍රශ්න අංක 3. වේගය වැදගත්. මෙන්න ඉතා වේගයෙන් හදන පුදු පුතාල ගොඩයි. උපන්දින සාදයකදී යහළුව 5 දෙනෙකු එකිනෙක අතර අත දුන්නේ නම් ඔවුන් අතර අත දුන් වාර ගණන කීයද කියලා. මෙන්න යහළුව 5 දෙනා. ඉස්සරහට යහළුව 5 දෙනා තඳින්න ඕනේ නෑ වගේ හිතනවානේ. මෙන්න යහළුව 5 දෙනා. එහෙනම් මෙයා දෙන්නේ 4 දෙනෙක්ට. 3 දෙනෙක්ට මෙයා දෙන්නේ. මෙයා දෙන්නේ දෙන්නෙක්ට. මෙයා දෙන්නේ එක්කෙනෙක්ට. මෙයා කාටවත් දෙන්නේ නෑ, ඔක්කොටම දීලා ඉවර නිසා. එකතු කරුම් බලන්න. 4ට 3ක්, 5 6 7, 7ට 2ක්, 8 9, 9ට 1ක්, 10යි, 10ට 0ක්, 10යි. පිළිතුර 10 දෙනේ, 10 වතාවක් අතර අත දෙන්න. පිළිතුර 10 කියලා ගැහුවා නම් ඉරක් දෙමු හරියක් සමග තරුවක්. අතට අත දීමේ ගැටලු. බලන්න පුතාල කොච්චර දක්ෂද කියලානේ. 3න් 4ට යන සුදු පුතාල කොච්චර අපූරුවට ගැටලු හදනවද. තර්කන හැකියාව වැදගත්. ප්‍රායෝගිකව ඉගෙනගෙන උපාධි තියෙන, සර්ටිෆිකට් දහස් ගාණක් තියෙන මිනිස්සු අතරේ ඒ සහතික ගත්ත දැනුමෙන් ප්‍රයෝජන ගන්න මිනිස්සු අඩුයි. ඒ දැනුම ප්‍රායෝගිකව යොදන්න ඕන. එතකොටයි දිනන්. තේරුණාද? එතකොටයි දිනන්නේ. ප්‍රායෝගික වෙන්න ඕන. පොතට නෙමෙයි, විභාගෙට නෙමෙයි දැනුම ඕනේ, ජීවිතේට. ඒ දැනුම ජීවිතේට පැට්‍රිකලි ලොකු වැඩි කියන කතානේ. අපි ගණ හිතන්නේ 1 1 එකතු කරන්න අපි ඉගෙන ගන්නවානේ, 2 2 4 කියලා දැනගන්නවා, කඩේ යන්න දැනගන්නවානේ ඊට පස්සේ නේ. ප්‍රායෝගිකව අපිට ලේසි. ඒතර මොන හරි, එතකොට අපි ඉගෙන ගන්නවා පරිසරයේ ශාක වර්ග, පලා වර්ග ඉගෙන ගන්නවා. ඒතර මැල්ලුම් හදන්න කන්න තියෙන ඔක්කොම පලා වර්ග ටික දැනගන්නවානේ. ප්‍රායෝගික භාවිතය කියන්නේ ඒකයි, දැනගන්න දේ භාවිතා කරනවා. මේ විදිහට තර්ක කරන්න ඉගෙන ගන්නවා. එතකොට ජීවිතේ ලොකු වුණාම, එක එක ගැටලු වලදී ලොකු වුණාම කියන්නේ චූටි කාලෙදිම මොන හරි දෙයක් නැති වෙනකොට ඒ වෙනුවට තව දෙයක් දාලා තමන්ගේ කාර්යය කරන්න හුරු වෙන. ශිෂ්‍යත් විභාගයට වගේම මේ වගේ ගණිත ගැටලු හදන එක පුතාගේ ජීවිතේටත් හරි වැදගත්. වෙන වැඩ කරනවද? හිරුණි හිමාසර, හිරුණි හිම්සරා, මෙන්න පෙන්නනවා අපිට.
යමුද එහෙනම් ප්‍රශ්න අංක 4. ප්‍රශ්න අංක 4. හදමු බලන්න. ඉතා වැද ගණිත ගැටලු ලේසි කියන එක. එහෙනම් මම තව තව ගොඩාක් දෙනවෙ. දෙසැම්බර් මාසේ සීතල මාසේ සීතල වෙලා යන ගණිත ගැටලු ගොඩාක් දෙන්නද? හරි ලස්සනයි නේද ගණිත ගැටලු. ආස කවුද? ආස. ලේසි ආසයි පළවෙනි පාටට සීයම ගන්නවද? යස් සීයම ගන්න ඕන. සීයම හදමු. මේ එක විනාඩියයි. හතරවෙනි ගැටලු. හතරවෙනි ගැටලු. නැවතත් බැලුවලු හතරත් ඉවරලු හොඳ පුතා. උත්සවය සඳහා පැමිණි ආරාධිත අමුත්තන් 7 දෙනෙක් එකිනෙකාට අතරත දුන්නේ නම් ඔවුන් අතරත දුන්නු හාර ගණන කීයද? ඔක්කොම 7 දෙනයිනේ බබා. ප්‍රශ්න අංක 4. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. අත් දෙනයි නම් මෙයා 6 දෙනෙක්ට, මෙයා 5 දෙනෙක්ට, 4 දෙනෙක්ට, 3 දෙනෙක්ට, දෙන්නෙක්ට, 1 කෙනෙක්ට, 0යි. දැක්කානේ? එහෙනම් එකතු කරමු. 6යි 5යි එකතු වුණාම කීයද? 7, 8, 9, 10, 11. 11ට 4ක් එකතු වුණාම 12, 13, 14, 15. 15ට 3ක්. 16, 17, 18. 18ට 2ක්. 19, 20. 20ට 1ක්. 21යි. 21ට බිංදුවක්. 21මයි. පිළිතුර 21යි. පිළිතුර 21යි. හරියයිකෝ. යස් ලිතුමි හරිද? හිනාවෙලගේ ටීච් හරි. සිහෙලිගෙත් හරි නේ. හිනාවෙවි හරිලු. ඕ නම කිව්වද ටීච? කහකිරිලිට සන්තෝසේ. දෙන්න තරුවක්, දෙන්න තරුවක්. අනේ පව්. දෙන්න තරුවක්. හදපු තැනට දෙන්න. තරුලන්තේ. යන්දපි ප්‍රශ්නාංක 5ට. අවසානයිනේ. අවසානයි ප්‍රශ්නාංක 5ටයි යන්න හදන්නේ. ප්‍රශ්නාංක 5. කටුවැඩ කිරීම නිවැරදිව පිළිතුරු ගැනීමට හේතුවක්. හොඳ හුරුවක්. ප්‍රශ්නාංක 5. ශනි අන්තිම තප්පර 5ේ සවුන්ඩ් දෙන්න වග බලා ගන්න.
පාපන්දු තරගයක් අවසානයේ එහිට සහභාගී වූ තරගකරුවන් හතර දෙනෙක් පුතා. හතර දෙනෙකු එකිනෙකාට අතරත දෙමින් ක්‍රීඩා පිටියේ සමුගත්ත. ඉල්ලෙන්නම් සුභපැතුම්. කෝ එයාට? කෝ දෙන්නාතා? දිග නෑනි. එහෙනම් ඔවුන් අතරත දුන් මුළු වාර ගණනයි අහන්නේ. අත දීම් වාර ගණන තරගකරුවන් හතර දෙනෙක්. ප්‍රශ්න අංක පහ. එකයි දෙකයි තුනයි හතරයි. එතකොට මෙතන මෙයා දෙන්නේ 3 දෙනෙක්ට, මෙයා දෙන්නේ 4 දෙනෙක්ට, දෙන්නෙක්ට, එක්කෙනෙක්ට. 3ට 4ක් එක් වැරදුනානේ. මොකද ඊම කරේ? මෙයා දෙන්නේ 4 දෙනෙක්ට, මෙයා දෙන්නේ 3 දෙනෙක්ට. 4ට 3ක්, 5යි 6යි 7යි. 7ට 2ක්, 8යි 9යි. 9ට 1ක්, 10යි. වැරදුනා නේද මට? සමාවෙන්න. වැරදි 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 වැරදි. මෙයා දෙන්නේ 3 දෙනෙක්ට, සමාවෙන්න. 3 දෙනෙක්ට. මෙයා දෙන්නේ දෙන්නෙක්ට. මෙයා දෙන්නේ එක්කෙනෙක්ට. මෙයා දෙන්නේ බිංදුවක් එක්කෙනෙක්ට. එහෙමනේ වෙන්න ඕන. දැන් එකතු කරමුකෝ. මට කියා දුන්නේවත් නැහැ නේ පුතාලා, තරහයි. 3යි 2යි 5යි. 5යි 1යි 6යි. 6යි 0.6යි පිළිතුර 6. හරියයිකෝ. පිළිතුර 6. එහෙනම් ගණිත ගැටලු සම්මන්ත්‍රණයේ දෙවැනි කොටසයි අපි මේ විදියට අන්තිම ගණිත ගැටලු දෙක කතා කරලා, මේ විදියට පුතාලට සෙවනැලි ආශ්‍රිත ගැටලු සහ අතරතදීමේ ගැටලු කියන ගැටලු දෙකම අපූර්වට කියා දීලා අවසන් කරා.